iPhone කියලා පිළිගන්නවා Apple bulb ඉතින් කියන්නේ තවත් වීඩියෝ එකට. අද අපි කතා කරන්න යන්නේ iPod shuffle ගැන. මුලින්ම iPod deck කියන්නේ මොකද්ද? iPod එකක් කියලා කියන්නේ MP3 player එකක්. MP3 player එකක් කියන්නේ අපි නිකන් එදින්දා සින්දු අහන. දැන් ගොඩක් අය MP3 players දන්නේ. MP3 players පාවිච්චි කරන අය හරිම අඩුයි. ඉතින් මේ Apple company එකෙන් හදන MP3 player version එක තමයි iPod කියලා කියන්නේ. මේ iPod එකේ shuffle nano සහ touch වගේ විවිධ විවිධ මාදිලි වලින් ආවා. ඉතින් iPod shuffle එක ගැන තමයි අපි කතා කරන්නේ. iPod shuffle එක මුලින්ම පටන් ගන්නේ 2005 අවුරුද්දේ. ඒක තමයි first generation එක. ඊට පස්සේ 2006 second generation. මට මේක හමුනේ 2007. generation 4 කියන්නේ 2011 12 වෙනකොට මේ iPod shuffle කියන එක නවත්තනවා. අද වෙනකොට හදන්නේ iPod touch එක විතරයි. ඒකෙත් 6th generation එක වෙනකන් අද ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක තමයි iPod එකේ විකාශන නිසා iPod කියන්නේ මොකද්ද කිව්වොත් සරලවම. අපි box එක පැත්තට ආවොත් ඉතින් අපිට වෙනද හම් වෙන iPhone වලගේ papers ටිකක් බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. අපිට මේකේ sticker එකකුත් හම් වෙනවා. මම හිතන්නේ මම මේක දෙක වසරේ අච්චු පොතක දෙකෝද ඇලව්වා. ඉතින් ඊට පස්සේ box එක බලන්න පුළුවන්. box එකේ iPod shuffle කියලා දාලා තිනවා. ඊට පස්සේ Apple logo එක විස්තර ටික තිනවා. මේක 1GB එකක්. උඩින් තව කේස් එකක් තිබ්බ මං ගාව ඒක හොයාගන්න නැහැ. ඊට පස්සේ earphone එක තියෙනවා. මේ earphone එකක් දැන් අවුරුදු එතකොට 2007. තව අවුරුදු 14කට ළඟයි. ඉතින් අවුරුදු 14ක් පාර මේ earphone එක තාමත් හොඳට වැඩ කරනවා. දැන් බලමු iPod එක. මේ තියෙන්නේ iPod shuffle එක. iPod එකේ මුලින්ම අපි උඩින් බලා ගන්න පුළුවන් Apple logo එක යටින් තියෙන iPod කියලා දාලා. අනිත් පැත්ත හැරවුවොත් ඕගලන් පේනවා මෙතන play pause button එක තියෙනවා, volume up volume down. ඊළඟ සින්දුව සහ ඊට කලින් සින්දුව ප්ලේ කරන විදිහට බටන්ස් කීපයක්. ඊට පස්සේ මෙතන තියෙන ඉන්ඩිකේටර් එක අපි මෙහෙම බටන් එකක් එබුවොත් ඒක පත් වෙනවා. ඉතින් මේ පැත්තට බැලුවොත් අපිට තියෙන්නේ මේකෙන් තමයි iPod එක on off කරන බටන් එක. මේකෙන් තමයි ඔයාර සින්දු shuffle වෙන්න ඕනේද නැත්නම් තියෙන order එකටම යන්න ඕනේ කියන එක තීරණය වෙන්නේ. ඊට පස්සේ ඔයගලන්ට මෙතන පේන ඇති පොඩි serial number එකක් තියෙනවා. ඉතින් මේක තමයි serial number එක මේ iPod එකේ. මම ඔයගලන්ට පෙන්නන්නම්. ඉතින් සීරියල් නම්බර් එක එතන තියෙනවා. ඉතින් මේකේ ඉතුරු විස්තර ටික මෙන්න මේකේ මේ විදිහට දාලා තියෙනවා. ප්‍රොඩක්ෂන් ඩේට් එක අනිත් ඉතුරු ඩේ. ඉතින් මේක තමයි iPod එකේ නිකන් අපි කිව්වොත් බොඩි එක ෆුල් ඇලුමිනියම් වලින් හදලා තින්නේ. දැන් ඔයගොල්ලන් බලයි ඇයි 2007 ප්‍රොඩක්ට් එකක් රිවිව් කරන්නේ කිසිම තේරුමක් නැති ප්‍රොඩක්ට් එකක්. ඉතින් මම මේක රිවිව් කරන්න හිතුවේ ගොඩක් අය iPhones, iPad, එතකොට Mac වලට හැම ආස අය ඉන්නවා. Apple fan boys ලා කිව්වොත්, හරි fan girls ලා කිව්වොත් ඒ වගේ. හැබැයි ලංකාවේ ගොඩක් අයට ගොඩක් සල්ලි ප්‍රශ්න තියෙනවා. ඉතින් අපේ ඩොලර් රේට් එකත් ඉක්මනින් උඩ යන නිසා අපිට ඇත්තටම අමාරුයි iPod touch එකක් වගේ එකකට යන්න. ඉතින් ඕගොල්ලෝ ikman.lk එකේ වගේ බැලුවොත් මේ වගේ used iPod deck සාමාන්‍යයෙන් රුපියල් 2000 ඉඳලා 5000 විතර ඒ රේන්ජ් එකේ එකක් හොයාගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන් ගොඩක් ආස නම් Apple devices වලට ඕගොල්ලන් මේ iPod එක ගන්න පාවිච්චි කරන්න පුළුවන්. මේක පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාන් විදිහට ඕගොල්ලන් gym එකට ඇද්දී නැත්නම් gedara මොන හරි වැඩක් කරන ගමන් එම නැත්නම් ට්‍රිප් පැක් යන ගමන් බස් එක යන ගමන් ඔයාට ප්ලග් කරලා ඊයෆෝන් එක දාගත්ත සින්දුවක් අහන් ගියා. දැන් ගොඩක් අය ගාෆෝන්ස් තියෙන හැබැයි ඉතින් මේක පොඩ්ඩක් වෙනස් එක්ස්පීරියන්ස් එකක්. iPod deck යූස් කරනවා ඊහා කට්ටියත් නිකන් පොඩ්ඩක් බලනවා. ඉතින් එන්නේ ඒ හේතුව නිසා තමයි මම iPod deck කරේ. ඒ වගේම iPod කියලා දෙයක් අහලවත් නැති අයට තමයි මේක කරේ. සාමාන්‍යයෙන් iPod shuffle ඒ වගේ කට් සමහර අය දැකලවත් නැහැ. ඉතින් ඒ අයටත් එක තමයි මේ වීඩියෝ කරේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් මතක ඇතුව ලයික් එකක් දාන්න. මොනාරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න, නැත්නම් ඔයාලට Apple සම්බන්ධ ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලේ කමෙන්ට් සෙක්ෂන් එකේ හරි නැත්නම් ඕගලන්ට පුළුවන් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එකෙන් ඇවිල්ලා WhatsApp group එකේ join වෙලා ඒකේ ප්‍රශ්න අහන්න. ඉතින් අද වීඩියෝ එක ඔච්චරයි. අද වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඕගලන්ට සුදී. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඕගලන්ට සුබ දවසක්.